හයි කොහොමද හැමෝටම ඔන්න අපි ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න මේක විශේෂ වීඩියෝ එකක් හැමෝම ඉල්ලපු හැමෝම අහපු වීඩියෝ එකක් තමයි අද ඔන්න අපි අරගෙන ආවේ ඔව් ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා මැසේජ් කරලා තිබ්බා මේ වීඩියෝ එක ඉල්ලලා ඒනිකා තමයි අපි මෙච්චර ඉක්මනට මේ වීඩියෝ එක අරගෙන ආවේ කමෙන්ට් කරපු අය මැසේජ් කරපු අය 100ට මම හිතන්නේ 60ක් 70ක් වදින ඇහුවා මේක ගැන ඒකෙන්ද මෙච්චර අපි කලින් මේක ගේන්න බලාපොරොත්තු හිටියේ නැති වුණත් අපි ඉක්මනින් කරන්න හිතුවා ඔයාලා ඉල්ලපු නිසා ඉතින් මොකද්ද වීඩියෝ එක जोब विशेष බලන්න වාඩි ගොඩක් අය යන්නේ මේ සෙටල් වෙන්න බලාගෙන තමයි ගොඩක් අය යන්නේ නැතු ගිහිල්ලා ආපහු ස්ටඩිස් කරලා ආපහු ලංකාවට එන්න එහෙම අය අඩුයි නේද බලාගෙන නෙමෙයිනේ ඉතින් ඒක නිසා මේ ඒකන විශේෂයෙන් බලන්න මොකද ගොඩක් අය දැන් ජොබ් එකකට ගියත් ජොබ් එකක් හොයාගන්න ගොඩක් වෙලාවට යන්නේ මොකක් හරි වීසා එකක් හදාගන්න කියන කොහේ රටක බහලා ජොබ් එකක් කරන්න බලාගෙන හැමෝම ඉතින් එහෙම කරගන්න පුළුවන් ද කියන එක විශේෂයෙන් හොයලා යන්න අපිට බලන්න ඒක මේ පහුගිය කාලේ දැන් ලංකාවේ ගොඩක් අය රැල්ලට වගේ પાස්පෝර්ට් හැදුවා රට යන එක ගොඩක් කර රැල්ලක් වෙලා තිබුණා ඉතින් මේ එහෙම වෙන්නත් එපා නේද? ඔව් දැන් මේ પાස්පෝර්ට් හදන එක අපි හැමෝම දැන් මේ දවස්වල යන්න තින් හැමෝම try කරනවානේ හැමෝම પાස්පෝර්ට් හදනවා ඉතින් තාමත් එහෙමයි ඒක තාමත් ජීවිතේ තියෙනවානේ ඉතින් මේ හරි අපි එක ගැන කියනකොට මම විශේෂ කාරණා උදාහරණ දෙකක් කියන්නම් ඔයාලට ගොඩක් අපිට කතා කරනවා එක උදාහරණයක් දෙකක් කියනවා දැන් ගොඩක් අය මේ ලංකාවේ ඒජන්සි වලින් ප්‍රොමෝට් කරනවා මේක අසර්බයිජාන් වලට ජොබ් වලට යවනවා කියලා. ඉතින් අසර්බයිජාන් වල ජොබ් නැහැ. යන්න පුළුවන් ඉගෙන ගන්න හොඳම රටක්. නමුත් ඔයාලට ලංකාවට වඩා අඩු සමාහල් වලට වඩා ඩිග්‍රියක් කරන්න පුළුවන් අසර්බයිජාන් වල. හැබැයි ජොබ් කරන්න බෑ ජොබ් වලට ඔයාලට සෙටල් වෙන්න ඒ දේවල් කරගන්න හැබැයි. ඉතින් ඒක හොයලා බලන්න. ඒ රට ඒ අසර්බයිජාන් වල ගොඩක් අය මං හිතන්නේ ඉන්නවා. මේ අපිට කතා කරා අපිට කීප දෙනෙක් කතා කරා. ඉතින් ගොඩක් අය ඉන්නවා කියලා කිව්වා මේ ඉතින් ජොබ් නැතුව ජොබ් නැහැ. ඒ ජොබ් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම ගොඩක් අය නැත වෙලා ඉන්නවා. ඉතින් එහෙම වෙන්න එපා. ඉතින් ඒ වගේම ඔය ඩුබායි වල ගොඩක් අය කතා කරා. මේක මිසරි මගේ යාළුවෙක් ඉන්න. එයා මට විස්තර කිව්වා. මේ එයා කිව්වෙත් ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා ඒකේ ෆ්‍රම් වලින් එක එක අය ගෙනල්ලා දාලා අතෑරලා යනවා. ඉතින් ගියාවට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් අපිට උදව් කරන්නත් බෑ හැමෝටම කියලා. පුළුවන් අය උදව් කරනවා හැමෝටම කරන්න බෑ කියලා. ඉතින් ඒක නිසා හොඳට හොයලා බලලා රටකට යනකොට යන්න යන්නම් වාලේ රැල්ලට යන්න එපා. හයි ඉතින් අපි ඉන්නේ ඔව් අපි ඉන්නේ ෆින්ලන්ඩ් වල නිසා වෙන කන්ට්‍රිස් ගැන කතා කරන්නේ නැතු ඉමු අපි අද කතා කරමු ඇත්තටම ෆින්ලන්ඩ් එන්නේ කොහොමද කියලා ෆින්ලන්ඩ් ගැන කියනකොට එකක් ගැන විශේෂයෙන්ම කියන්නම් ෆින්ලන්ඩ් ගැන ඔයාලා එන්නේ ඉස්සෙල්ලා ෆින්ලන්ඩ් ගැන ඉස්සෙල්ලා හොයන්න ෆින්ලන්ඩ් කියන්නේ මොන වගේ රටක්ද මොන වගේ කල්චර් එකක්ද මෙහෙද තියෙන්නේ මේ මිනිස්සු අඳින විදිහ මොකද්ද මේ ක්ලයිමේට් එක කොහොමද මෙහි ජීවත් වෙන්න පුළුවන්ද ඉතින් ඔය වගේ දේවල් ටික විශේෂයෙන් හොයන්න හොයලා බලලා මෙහෙට එන්න. එහෙම ආවම එහෙම හොයන්න නැතුව ආවම වල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම නොවෙන්න අපි තව දේවල් ෆිල්ම් ගැන හොයන්න. මොකද එහෙම කියන්නේ දැන් මෙහෙ ගැන හොයන්න නැතුව ආවම දැන් මෙහෙ ෆිල්ම් වල ඉන්න ගොඩක් අවුරුදු ගානක් අවුරුදු 20ක් 30ක් ඉන්න මෙහෙ ලංකාවේ ආයි වුණත් ඉන්න වෙලාව ජීවත් වෙන සමහරට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ලංකාවේ විදිහට නෙමෙයි. ෆින්ලන් විදිහට. එතකොට ෆින්ලන් වල තියෙන කල්චර් එක කොහොමද? ඒ විදිහට තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් ඒක ගැන කවුරුත් මෙහෙල විවේචනය කරන්න යන්න එපා.
මොකද මේ ලංකාවෙන් ආපු සමහර අයට මේ දින දේවල් මැජික් වගේ සමහර වෙලාවට. එහෙම වෙනවා. එහෙම වෙන්න එපා ඔයාලට. ඉතින් ඒක මේ රටේ හැටි, මේ රටේ විදිහ. ඉතින් ඒක ගැන ඉතින් අපේ රටේ අපි ජීවත් වුණ විදිහ, අපේ ක්‍රම වේද වෙනස්, මේ රටවල තියෙන ක්‍රම වෙනස්. ඒ නිසා රට ගැන විශේෂයෙන් හොයන්න, ඒ ගැන දැනගෙන හොයාගෙන ඉන්න. ඒක හොඳයි. මොකද එතකොට ඉන්න අයට ගැළලුකුත් නැහැ. නැත්තම් හිටපු අයටත් සමහර අවස්ථාවල ප්‍රශ්න වෙනවා. ප්‍රශ්න තියෙනවා. ඒක නිසා හැම වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක නිසා හැම වෙන්න එපා. අපි හැමෝම කොහොම හරි ගොඩ යන්න ඕනේ. එතකොට හිටපු මිනිස් අයට බාධාවක් නොවෙන්න අපි අපේ වැඩේ කරගමු. ඒක තමයි හොඳම දේ. ඉතින් එහෙම ඉන්න මෙහි ඇවිල්ලා ලංකා ජීවත් වුණා වගේ අපිට ජීවත් වෙන්න බැරි වෙයි. ජීවත් වෙන්න බෑ. අතරම නේද මෙහි වෙනම ක්‍රමයක් නේද. ඉතින් අපිට ඉදිරිය තමයි හැඩ ගැහෙන්න වෙන්නේ. දේවල් හොයාගෙන බලලා මෙහි එන්න. ඉතින් මෙහි අතරම හරි අපිට මතක් වෙනවා මේ වෙලාවේ එකක් තමයි විසිට වීසා ඊළඟ එක තමයි ජොබ් වීසා අනිත් එක තමයි හැමෝම දන්න ස්ටුඩන්ට් වීසා මීට අමතරව තව එකක් මට මතක් වෙනවා මේ කවුරු හරි මෙහෙ අපිට ෆින්ලන්ඩ් වල කෙනෙක්ව මැරි කරලා ඉන්න අවස්ථාවක් තියෙනවානේ අවස්ථාවක් තියෙනවා ඉතින් කලාතුරකින් හම්බ වෙන අවස්ථාවක් නේද ඒකත් හොඳ අවස්ථාවක් හොඳ අවස්ථාවක් ෆින්ලන්ඩ් ඉන්න කෙනෙක්ව මැරි කරලා එන්න ෆින්ලන්ඩ් සිටිසන් තියෙන කෙනෙක්ව මැරි කරලා වලට එන්න පුළුවන් ඉතින් ඔය ක්‍රම ටික තමයි තියෙන්නේ. මොකකින් අපිට කතා කරන්න පුළුවන් මූලික ක්‍රම තුන තමයි විසිට වීසා එකක් කියන එක. එහෙම නැත්නම් ඊට අමතරව ජොබ් වීසා එකකට එන එක. අනිත් එක ස්ටුඩන්ට් වීසා එන එක. ඉස්සෙල්ලම අපි කතා කරමු විසිට වීසා ගැන. එතකොට විසිට වීසා එකකට ෆින්ලන්ඩ් එනවා නම් අපි එන්නේ කොහොමද? මොනවද අවශ්‍ය වෙන්නේ? එන්න පුළුවන්ද කියන දා විශේෂම දේ. ඔව්. එන්න පුළුවන්. එන්න පුළුවන්. එන්න තමයි මාරු. ඔතන විසිට වීසා එකක් කියන්නේ ඇත්තටම මේ ඇවිල්ලා මෙහෙ බලන්න තියෙන දේවල් බලලා අපහු මේ තමන්ගේ රටට යන එක තමයි විසිට වීසා එකක් කියලා කියන්නේ. හැබැයි ඒක වෙන වෙන ක්‍රමවලට ඒ කියන්නේ මෙහෙ ඇවිල්ලා මේ අමාරු යනවා ජොබ් එකක් කරන්න අතර වෙන්න බැරිද? මේ විදිහට කරගන්න බැරිද කියලා. ඇත්තටම ඒක කරන්න හරි අමාරුයි. කරන කට්ටියක් ඉන්නවා. කරන කට්ටිය ඉන්නවා. නමුත් ඒක ඇත්තටම කරන්න අමාරුයි. මොකද හේතුව මේ එහෙම මෙහෙ කම්පැනිස් වලින් ජොබ් දෙන්නේ නැහැ විසිට වීසා ආපු අයට. අපිරෝට ජොබ් එකක් දෙනවා හරි අඩුයි මේ අඩුයි නෙමෙයි දෙන්නේ නැති තරම් හොයාගන්න හරිම අමාරු මේ ඉතින් හරියට වීසෙකට එන අයටත් මෙහෙම විල මාස 6ක් 7ක් යනවා ජොබ් එකක් හොයාගන්න ඔව් ඉතින් මෙහෙම තියේදී අර වය කෙනෙකුට ඇවිල්ලා මාස 3ක් ඇතුළත හොයාගන්න පුළුවන් කියන එක ඇත්තටම කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් කියලායි මට හිතෙන්නේ ඔව් ඒ නිසා අපි ඒහත් සම්බන්ධව මුකුත් දේවල් කරන්නේ නැත් ඒ ගැන කිව්වොත් විසිට වීසා එකකට අවශ්‍ය දේවල් ගැන කිව්වොත් ඇත්තටම විසිට වීසා එකක් කියන්නේ මේ දවස් 90කට වඩා අඩුවෙන් මේ රට බලන්න ලැබෙන අවස්ථාවක්. එතකොට මේ ඒ වීසා එකට අවශ්‍ය ડોකියුමන්ට් එක ඉරගත්තොත් ඔයාලට ට්‍රැවල් ડોකියුමන්ට් එකක්, ඒ කියන්නේ પાස්පෝර්ට් එකක්, ඊට පස්සේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය වෙනවා මිනිමම් යුරෝ 30,000ක විතර. ඊට අමතරව ට්‍රැවල් ප්ලෑන් එකක් ඕනේ. ඔයාලා ඇවිල්ලා කොහෙද මෙහි ඉන්නේ? ඔයාලට ඉන්න දවස් වලට කොහමද මේ වියදම් මැනේජ් කරගන්නේ කොහමද? ඒ දේවල් ගැන ට්‍රැවල් ප්ලෑන් එකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔයාගේ බැංක් ස්ටේට්මන්ට්, ප්‍රූෆ් ඔෆ් ඉන්කම්, ඊට පස්සේ ඔයාලා ජොබ් එකක් කරනවා නම් ඒ වගේ සැලරි ස්ලිප්ස්, ඒ දේවල් හැමදේම අවශ්‍ය වෙනවා. ඒ අතර ගොඩක් තව ડોකියුමන්ට්ස් තියෙනවා. ඉතින් අපි ඒක ගැන ලොකුවට කියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද අතර මේ ටිකක් අමාරු කාර්යයක්. අනිත් එක තමයි මේ දැන් ඔව් කලින් විසිට වීසා වලට මෙහෙට එන්න පුළුවන්කම තිබ්බා ලංකාවේ නෝවේ එම්බසි එක හරහා. නමුත් දැන් එහෙම බෑ. නෝවේ එම්බසි එක ලංකාවෙන් අයින් කරා. දැන් එතකොට විසිට වීසා එකට ෆින්ලන්ඩ් එනවා නම් ඒත් ඔයාලා අනිවාර්යෙන් ඉන්දියාවේ නිව් දිල්ලි වල තියෙන VFS එකට විසිට කරන්න ඕනේ. VFS එකට යන්න ඕන වට වීසා ඉන්ටර්වියු එකට. ඉතින් ලංකාවේ අතර මේ වෙලාවේ දන්නව හැමෝම ලංකාවේ තියෙන සිටුේෂන් එකත් එක්ක ගොඩක් එම්බසි ලංකාවෙන් අයින් වෙන. ඒ වගේ නෝවේ එම්බසි එකක් ගිය මාසේ මාස දෙකකට විතර කලින් නොවෙම්බර් එකත් අයින් කරගත්තා ලංකාවේ. ඉතින් ඒක නිසා අපි ඒකටත් විසිට් වලටත් දැන් නිව් දිල්ලි වලට යන්න ඕනේ. ඉතින් අපිට හදිසියවත් වීසා ගිල්ලා වීසා එක සම්පූර්ණ නැත්නම් අපිට නිව් දිල්ලි වලට යන්න ටිකට් එක ලොකු ගාණක් වෙනවා. දැන් ඉතින් මේ යන්න ඉන්න ඔක්කොම වියදන්නේ. ඉතින් ඒ වියදම් ඔක්කොම අපරාධ වෙනවා වීසා එක අපිට හම්බ වුණේ නැත්නම්. වීසා එක රිජෙක්ට් වුණා. රිජෙක්ට් වුණා. මේ
I think මිසි 30 සැකන ඇති. අපේ ප්‍රධාන මාතෘකාව එක නෙවෙන නිසා. තා පොඩි දෙයක් මට කියන්න මතක් වෙනවා. දැන් හිතන්න ඔයාලා කවුරු හරි කෙනෙක් නේ රෙසිඩන්ට් පර්මිට් එකක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා ස්ටුඩන්ට් හරි නැත්නම් ජොබ් වීසා හරි එහෙම කෙනෙක්ට තමන්ගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් ගෙන්න ගන්න පුළුවන් මිසි 30 වීසා වලට. ඒක වෙනම ප්‍රොසෙස් එකක්. එතකොට ඒ ෆින්ලන්ඩ් වල ඉන්න කෙනා තමයි එයාගේ ස්පොන්සර් වෙන්නේ. එයා තමයි වියදම් කරන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක වීසා එක ඇප්‍රූව් වෙන්න ඉඩ කඩ ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. එතකොට හැබැයි ඒත් ඉන්දියාවේ ඇවිල්ලා ආපහු යන්න තමයි. ලංකාවෙන් නම් අපිට වීසක ඉල්ලන්නේ. ඉතින් මෙහෙන් ඔෆර් එකක් ගන්නකොට ඒක හරි අමාරු වැඩක්. ඉතින් ඉංග්‍රීසි පුළුවන් කෙනෙකුට IT සයිට් එකේ හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක් නම් ඔයා software සයිට් එකේ වගේ හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක් නම් ඔයාට ඔන්න අවස්ථාවක් ගන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. IT ජොබ් වලට ඇත්තටම මේ ගොඩක් වෙලාවට ෆිනිෂ් ලැන්ග්වේජ් එක රික්වයර් කරන්නේ නැහැ. ඔයාලා ඉංග්‍රීසි වලින්ම කරන්න පුළුවන්. හැබැයි ඒකත් හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාගේ එහෙම ආපුවා ඉන්නවා. එහෙම ආපුවා ඉන්නවා. ලංකාවේ තමයි ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලා මේ ඇප්ලයි කරනවා නම් ඔයාලට තියෙනවා Google එකේම ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන් ෆින්ලන්ඩ් ජොබ්ස් කියලා. සර්ච් කරාම ඔයාලට සයිට්ස් ගොඩක් පෙන්වනවා. ඔය බරෝණ එක ඊට පස්සේ ඒ වගේ බෝල්ට් එක ඒ වගේ සයිට්ස් ගොඩක් තියෙනවා. දැන් අලුතෙන් සයිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඕන සයිට් එකකින් ඔයාලට ගිහලා ඒකේ තියෙන ජොබ් වේකන්සීස් මොනවද කියලා බලලා රික්වයර්මන්ට්ස් මොනවද කියලා බලලා ඔයාලට ඕන ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. apply කරන්න පුළුවන් apply කරලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට apply කරලා බලන්න පුළුවන් කිසිම barrier එකක් නැහැ ඔයාලට සුදුසුකම් තියෙනවා නම් ඔය apply කරලා බලන්න පුළුවන් select වෙන්න පුළුවන් select වුණොත් තියෙන හොඳ අවස්ථාවක් හැබැයි මේ දැන් ගොඩක් වෙලාවට labor jobs ගත්තත් cleaning jobs ඊට පස්සේ restaurant jobs ඒ වගේ වට නම් ඇත්තටම මෙහෙට ස්ට්‍රෝබෙරි ෆාම්ස් වලට ඒ වගේ අර මේ සීසන් එක මේ දවස්වල මේ සමයකනේ සමයකේ මෙහෙ ඇවිල්ලා වැඩ කරන්න මේ එන්න බැරිද මෙහෙට කියලා. ඉතින් ওই සීසන් වලක් කියන කතන්දරෙදිත් පුළුවන්. එන අය ඉන්නවා. දැනටත් අවුරුදු ගාණක් ඉඳන් මෙහෙ ඇවිල්ලා ওই ටයිම් එකේ වර්ක් කරලා ආපහු ලංකාවට එන අය ඉන්නවා. එතකොට එහෙම ගියපු කෙනෙක් ත්‍රූ ඇප්ලයි කරොත් उत्साह යුරෝප් නැති ෂෙනගන් නැති වෙන කන්ට්‍රි කෙනෙකුට වීසා එකක් හදලා දීලා එහෙම ගෙන්න ගන්න එහෙම වේට් එකක් ඒගොල්ලෝ ඇත්තටම ගන්නෙ නෑ ගන්න අවස්ථාව හරිම අඩුයි. ඉතින් ඒක නේනවා එහෙම එන අය ඉන්නවා. ඒ කියන්නේ දැන් අර අවුරුදු ගාණක් ඉඳන් එන අය ඉන්නවනේ. අන්න හැබැයි යාල ඇවිල්ලා ඒ මාස තුන වැඩ කරා අපහු ලංකාවට ගියා. එහෙම යන කට්ටිය ඉන්න අපි දන්න කට්ටිය තොර තරම් ඉන්නව එහෙම ඇවිල්ලා වැඩ කරලා අපහු යන අය. ඉතින් එහෙම කෙනෙකුත් එක්ක ඔන්න ඔයාට සම්බන්ධ වෙලා ඒ තියෙන ප්ලේස් එකට කතා කරලා ඉන්න විදිහට આવොත් આવොත් එහෙම අවස්ථාවක් තියෙයි. හැබැයි රිජෙක්ට් වෙන අයත් ඉන්නවා ගොඩක්. එහෙම දාලා රිජෙක්ට් වෙන අය ඉන්නවා. ඉතින් නැතුව ඩිරෙක්ට් මාට එහෙම අවස්ථාවක් ගන්න පුළුවන් අවස්ථාවක් ටිකක් අඩුයි. ඉතින් ජොබ් වල හදන්නරි ඔක නැත්ති නැහැ. කරගන්න බැරි නැහැ. කරගන්න පුළුවන්. හැබැයි අර මොකද්ද මේ
මේ ජොබ්ස් කියන කියනකොට දැන් මේ මේ අපි කතා කරන්නේ ලංකාවේ ඉඳන් මෙහි කියන ලංකාවේ ඉඳන් ෆින්ලන්ඩ් වල ජොබ්ස් වලට ඇප්ලයි කරලා ඉන එක ගැන. ඉල්ල කරන ජොබ්ස් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. එතකොට මෙහි එන අයට කරන්න පුළුවන් ජොබ්ස් මොනවද? මොනවද තියෙන ජොබ්ස් කොහමද හොයාගන්නේ? ඊට සම්බන්ධව විස්තර අපි වෙනම වීඩියෝ එකක් කරනවා. ඒක මේක ඇතුළේම අපිට කතා කරන්න බැහැ අමාරු. ඒ වීඩියෝ එකත් අපි කමෙන්ට් මාරන් යනවා. මොකද ඒකත් ගොඩක් අය අහලා තිබුණා. දැන් මෙතන ඉඳන් අපි මේ පටන් ගන්න වීඩියෝ එක ඉඳන් අපි දිගටම මේ හා සම්බන්ධව මෙහි ඉනායට මොකද්ද කරන්න තියෙන, රෙජිස්ටර් වෙන්න තියෙන කොහෙද, කොයි කොයි ඉඳන් වලටද යන්න ඕනේ, ඒවා වෙන 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 වෙනම වීඩියෝ පෙලක්ම අපි ඉස්සරහට දිගටම ගේනවා. අපි ට්‍රැවල් වීඩියෝ අපේ ඉදිරියදා දේවලුත් එක්ක. මේ වීඩියෝත් එක්ක මේ වගේ වීඩියෝ පෙලකුත් අපි දිගටම අරන් ඉඳක් බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාට. මොකද හැමෝම අහන්නේ මේ දේවල්. එතකොට ස්ටුඩන්ට් වීසා මෙහෙට එනවා නම් අපිට එන්න පුළුවන් මොනවටද සහ එක කියන්න කලින් ඉස්සලම කියන්න ඕනේ මිනිමම් රික්වයර්මන්ට් එක මොනවද? මොනවද ඕනේ අපිට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න? ස්ටුඩන්ට් වීසා එනවා නම් ඇත්තටම අපිට A level S passes තුනක් තිබ්බා නම් ඇති. අඩුම. හොඳේ. එතකොට අහන්න එපා ඒ O level වලටත් පුළුවන්ද කියලා. O level වලට බෑ. හොඳේ. A level S passes තුනක් තිබුණත් ඇති. ඔයා කරපු ස්ට්‍රීම් එක අදාලා නැහැ. මොකක් හරි කවන්නේ කොමස්ද සයන්ස්ද මැක්ස්ද ආර්ට්ස්ද මොකක් හරි කවන්නේ එස් පාසස් තුනක් තිබුණා නම් ඇති ඔයාට ෆින්ලන් වල මේට ඇප්ලයි කරන්න. මොනවටද කියන එකයි අහපෝ කතා කරමු අපි. එතකොට මිනිමම් රික්වයර්මන්ට් එක ඒක. එතකොට අපිට ඇප්ලයි කරන්න පුළුවන් මොනවටද? එන්න පුළුවන් විදි කීපයක් තියෙනවා ඇත්තටම. එකක් තමයි බැචලර් ඩිග්‍රී එකකට එන්න පුළුවන් සාමාන්‍ය උපාධියකට. එහෙම නැත්නම් එන්න පුළුවන් මාස්ටර් එකකට. ඊට අමතරව PhD වලට එන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. එන අයත් ඉන්නවා. ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි. ආපු අයත් ඉන්නවා. ඉතින් අර ඒකට තමයි අර ලක් එකට වගේ තමයි අවස්ථාව හම්බ වෙන්නේ. හරිම අඩුවෙන් තමයි අවස්ථාව. හා හොඳ ක්වොලිෆයිඩ් කෙනෙක් වෙනවා. ඊට අමතරව තව ක්‍රමයක් මතක් වෙනවා. වොකේෂනල් ට්‍රේනින්. නමුත් අපි රෙකමන්ඩ් කරන්නේ ගොඩක් අය අපි අහනවා. ඔව් ගොඩක් අය අහනවා එන්න පුළුවන් ද කියලා. මේක නතරම අපි කියන්න කැමති නැහැ. නමුත් මේ කියන්නේ ගොඩක් අය අහන නිසා. නැත්නම් අයත් ඕකේ නහනවනේ ඒක නිසා. මේ වොකේෂනල් ට්‍රේනින් කියන එකට ගොඩක් අය මේ වෙද්දි සමහර අය ඇවිල්ලා තියෙනවා එන්නත් අහනවා එන්න බලාපොරොත්තු වෙනුත් ඉන්නවලු. ඉතින් අපි නම් ඒක ඇත්තටම හරියටම කියන්නේ නැහැ. එන්න ගැටලුවක් නැහැ. මොකද මේ වොකේෂනල් ට්‍රේනින් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් අර දැන් ඔයාලා බැචලර් එකකට හරි මාස්ටර් එකකට හරි යනකොට ලැබෙන රෙසිඩන්ට් පර්මිට් එක නෙමෙයි ඔයාලට ලැබෙන්නේ වොකේෂනල් ට්‍රේනින් එනවා නම් B පර්මිට් එකක් තමයි ලැබෙන්නේ. එතකොට ඒකේ ලැබෙන මෙහෙන් මේ කියන්නේ ෆින්ලන්ඩ් වලින් ලැබෙන බෙනිෆිට් අඩුයි සහ පොඩි පොඩි අවාසි කීපයක් තියෙනවා. ඔව් ඉතින් පොඩි ගැටලු ටිකක් සිද්ධ වෙන ගැටලු සමහර ගැටලු වලට ගැටලු කිපයක් වුණා සහ ගැටලු වලට සමහර දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට එහෙම කරන්නේ නැතුව ඇවිල්ලා හිටියට කමක් නැහැ. මොකද ආපු අයගිනුත් පොඩි පොඩි ගැටලු ටිකක් වුණා. ඔයාලා දන්නවත් ඇති. ඔය පේජ් වල රීමේ ගොඩක් ශා වුණා එක ගැන. අනිත් එක මේ පත්‍රේ පවා ගියපු සිදුවීම් කීපයක් වුණා. පත්‍රේ පවා ගියපු සිදුවීම් ටිකක් වුණා. ඉතින් ඒක නිසා මේ එහෙම කරන්න සිද්ධ වෙන්න ඉඩ තියන්න එපා. මොකද තව කෙනෙකුට එන්න තියෙන අවස්ථාවයි නැති වෙන්නේ. ඒ වගේ කරපු ගියපු දේවල් නිසා දැන් මේ අත්‍තරම සමහර දේවල් අපිට අපහසු වෙනවා. ඉතින් ඒක හින්දා ඒක කීවේක හින්දා නැත්තම් කෙනෙක් කතා කරන්න කැමති නැහැ. ඉතින් ඒක අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔකේෂනල් ට්‍රේනින් අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි ඔයාලට එන්න අවශ්‍ය නම් එන්න පුළුවන්. එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අර හැම වෙලේම වරප්‍රසාද වලට සහ යම් කිසි දේවල් ටිකකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොනවද කියලා අහන්න එපා. මේ කියන අපි කතා කරන්න අපි කැමති නැති නිසා. හරි දේවල් ගැන අහන්න. ඒ දේවල් ගැන අපි කතා කරමු. ඒකෝ හරි දේ විදිහට අපි දකින්නේ එන්න පුළුවන් ක්‍රම දෙකයි. එක බැචලර්ස් එහෙම නැත්තම් මාස්ටර්ස්. එතකොට බැචලර්ස් වලට අවශ්‍ය මිනිමම් රික්වයර්මන්ට් එක මොනවද? බැචලර් එකකට එනවා නම් ඔයාට S passes 3ක් තිබුණා නම් ඇති. ඊට අමතරව IELTS ඔයා කරලා තියෙනවා නම් ඒක අමතර සුදුසුකමක් වෙනවා. හැබැයි අනිවාර්ය නැහැ. මේ අර දැන් අර මේ ඇප්ලයි කරන්න මේ S passes 3ක් තිබුණා නම් ඇති.
හැබැයි දැන් මේ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියරණි මේ අනිවාර්යෙන් ගන්න ෆින්ලන්ඩ් වලට. ඔව්. එතකොට IELTS කරලා තියෙන එක 6.5 තියෙනවා නම් ඒක අමතර සුදුසු කමක් වෙනවා. එතකොට ඒක අනිවාර්යයෙන්ම තියෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට ටෙස්ට් පාසස් තුනක් තිබුණත් ඇති. එතකොට මේ බැචලර්ස් වලදී ඔයාලට එන්ට්‍රන්ස් එක්සෑම් එකට ෆේස් කරන්න සිද්ධ වෙනවා. ඒක පාසස් තුනක් තිබුණා කියලා ෆින්ලන්ඩ් එන්න බැහැ. එන්න බැහැ. ඇප්ලයි කරන්න සුදුසු කමක් විතරයි ඒක. ඔව්. මොකද මේ යුනිවර්සිටියට ඇප්ලයි කරන්න තියෙන සුදුසුකමක් ඒක. ඉතින් ඒ සුදුසුකමෙන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි එන්ට්‍රන්ස් එක්සෑම් එකට අනිවාර්යයෙන් ෆේස් කරන්න ඕනේ. එක්සෑම් එක පාස් වුණොත් එකක් පාස් වුණා සමහර තව එක්සෑම් එකක් තියෙනවා කියන්නේ writing exam එක හරි එහෙම එකක් තියලා ඒක පාස් වුණා ඊට පස්සේ oral test එකකට group discussion එකකට වඩ මොන දෙන්න වෙනවා ඉතින් මේ දෙකත් එකක් පාස් වුණොත් තමයි ඔයාලට university offer letter එක හම්බ වෙන්නේ ඉතින් අර අනිත් රටවල වගේ අපිට තියෙන qualification ටික ඔන්න අපි දැම්මා අපිට offer letter එකක් දෙන්න කියලා ඉල්ලන්න බෑ එහෙම මෙහෙ දෙන්නේ නැහැ එතකොට ඔය විදිහට තමයි budget එකකට අපිට offer letter එක ගන්නව නම් ගන්න වෙන්නේ apply කරලා exam ලියලා තමයි ගන්න පුළුවන්. හරි. අනිත් එක තමයි කියන්න ඕනේ entrance exam එකේදී ඔයාලට සමහර විට writing එකක් විතරක් වෙන්න පුළුවන්. group discussion එකෙන් නැති වෙන්න පුළුවන්. එතකොට ඒක වෙනස් වෙනවා ඔයා apply කරන විදිහත් එක්ක. මොකද සමහර ලාට එකක්වත් එන්න තියෙන්නත් පුළුවන්. ඔව්. يعني මේ සැරේ එහෙම තිබුණා. අපි apply කරාට පස්සේ මේ entrance exam එකක් ආවෙත් නැහැ මොකුත් නැතුව. ඔයාගේ qualification බලලා අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒක වෙන වෙනම අපඩේට් විස්තර කරන්න බෑ මොකද ගොඩක් වෙලාවක් යනවා ඒ නිසා අපි ඔයාලට මේ යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න පුළුවන් සයිට් එක. මේක සයිට් එකයි තියෙන්නේ ස්ටඩි ඉන්ෆෝ කියලා. ඒකේ ලින්ක් එක දාන්නම්. ඒකට ගියාට පස්සේ ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලට ලින්ක් එක බලා ගන්න පුළුවන්. ලින්ක් එකට ලොග් වෙලා. හරි ඔන්න ඔය විදිය තමයි බැචලර් ප්‍රෝග්‍රෑම් එකකට අපි ඇප්ලයි කරනවා තියෙනවා. ඔකකින් තව විස්තර තියෙනවා. ඒක කොහොමද කියනවා. ඊපස්සේ ඉතින් අපි යන් ඊළඟට මාස්ටර් එකට අපි ඇප්ලයි කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? मास्टर එකට ඇප්ලයි කරනවා නම් ඔයාට ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඩිග්‍රී එකේ හොඳ GPA එකක් ඇත්තරම තියෙන්න ඕනේ. ඊට අමතරව IELTS අනිවාර්යයි. සමහර වහනවා IELTS නැතුව මාස්ටර් වලට එන්න පුළුවන්ද කියලා. බෑ. එන්න බැරි. සමහර ප්‍රෝග්‍රෑම් තියෙන්න පුළුවන්. නමුත් ඒක කරලා තියෙන්න ඕනේ. තියෙන එක ගොඩක්ම හොඳයි. මේ හොඳ ස්කෝර් එකක් තියෙන්නත් ඕනේ. මෙහෙට ගොඩක් වෙලාවට ඉල්ලන්නේ ඕවරෝල් 6.5 සහ රීඩින් වලට මේ 6 ඇට්ලීස්ට් 6 තමයි ඉල්ලන්නේ. ඉතින් ඔය ක්වොලිෆිකේෂන් එක ඕනේ අපිට මාස්ටර්ස් වලට ඇප්ලයි කරනවා නම්. ඉතින් මේ ඇප්ලයි කරන්න විතරයි මේ සිලෙක්ට් වෙන්න නෙමෙයි. සිලෙක්ට් වෙන්න නම් යාලා අපේ ප්‍රොෆයිල් එක බලනවා. අපේ කොහොමද අපේ මේ ඩිග්‍රී එකේ තියෙන GPA එක කොහොමද සහ IELTS score එක කොහොමද සහ අපේ work experience බලනවා සමහර මාස්ටර්ස් වලට. ඉතින් මේ ඔය ඔක්කොම දේවල් ටික क्वालिफिकेशन स्कॉलरशिप प्रोफाइल එතන දිහ මේ දෙයක් තියෙනවා ඔයා මාස්ටර්ස් ඇප්ලයි කරනකොට ඔයාගේ බැචලර් එකේ තියෙන එක සබ්ජෙක්ට් එකකට හරි රිලේටඩ් වෙන්න ඕනේ ඔයා ඇප්ලයි කරන මාස්ටර් එක. එතකොට එහෙම නැතිව ඔයාට වෙන මේ මේකකින් වෙන ෆීල්ඩ් එකකින් ඔයාට මාස්ටර් එක ඇප්ලයි කරන්න බෑ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක්. ඉතින් ඇප්ලයි කරනකොට ඔය දේවල් ටික තමයි විශේෂයෙන්ම අඩු කියන්නේ අපිට අවශ්‍ය මිනිමම් දේවල් ටික තමයි ඔය කිව්වේ. තව විස්තර තියෙනවා ඇත්තටම කියන්න බෑ මේ වීඩියෝ එකේ වෙලාවම අනිත් ලොකු කාලයක් අපිට ගන්න වෙනවා නේද එතකොට ඒක නිසා ඉතින් මේ මිනිමම්ම ඔන්න ඔය දේවල් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඇප්ලයි කරනවා නම් ඇප්ලයි කරන්න ඉතින් ඔය බැචලර් එකට ඇප්ලයි කරත් මාස්ටර් එකට ඇප්ලයි කරත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් සයිට් එක තමයි මම අර කිව්වේ ස්ටඩි ඉන්ෆෝ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ එකට ගියාම ඔයාලට කොම් විස්තර බලා ගන්න පුළුවන් එතකොට මේ අපි පොඩි නෝට් එකක් දාගත්තා මේ මිස්සෙච්ච දෙයක් තියෙනවා කියලා මම අහපුව බැලිවේ අපිට මෙහි ඉගෙන ගන්න තියෙන භාෂාව ඔකත් අහනවා සමහර දැන් මෙච්චර මේ සමහර දැන් නැති නැවෙන්න තියෙන අහන්නේ එතකොට මෙහි මේන් ප්‍රධාන يعني මේ රටේ ලැන්ග්වේජ් එක ෆිනිෂ් හැබැයි අපිට ඉගෙන ගන්න තියෙන භාෂාව ඉංග්‍රීසි ඉංග්‍රීසි වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් හැබැයි ඉංග්‍රීසි වල ඉගෙන ගත්තට යුනිවර්සිටි වලින් ගොඩක් ලාඩ්වෙට ෆ්‍රී මේ ෆිනිෂ් අපිට ෆිනිෂ් ලැන්ග්වේජ් එක උගන්වනවා හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකටම මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක තියෙනවා ඉතින් ඒ ඉගෙන ගන්න ඔයාලට ගොඩක් ලාට යුනිවර්සිටි වල දෙනවා ඒකෙදී ඔයාලට එක්සෑම් එකක් අහව තියෙනවා ඒ තියෙන එක්සෑම් එකේ ඔයා ගන්න රිසල්ට් එකත් එක්ක සමහර ස්කෝලර්ෂිප් සම්බන්ධ පුළුවන් ඒ වගේ chances උත් සමහර යුනිවර්සිටිස් වල තියෙනවා යුනිවර්සිටිස් වල තියෙනවා ඒකට සමහරව හර තිබුණත් මේ
කොහොමද යන වියදම කියන ඩිග්‍රී එකට යනවා නම් කොහොමද මාස්ටර් එකකට යනවා නම් කොහොමද ඒ දේවල් අහලා තිබුණා. එතකොට සාමාන්‍යයෙන් ඔයා බැචලර් එකකට යනවා නම් යුරෝස් අවුරුද්දකට මේ කියන්නේ යුරෝස් 8000 10000 11000 අතර ප්‍රමාණයක් අවුරුද්දකට යනවා දැන් ලංකාවේ මුදලින් කිව්වොත් බැචලර් එකට. ඔව් මේ බැචලර් එකකට කියන්නේ ලංකාවේ මුදලින් කිව්වොත් රුපියල් ලක්ෂ ඉතින් අපි හරියට කියන්න බෑ මේ දවස්වල ඒක වෙනස් වෙන නිසා හරියට කියන්න බෑ. ඒක වලින් අපි කියන්නේ නමුත් ලක්ෂ 35 40 අතර ගාණක් අවුරුද්දකට යනවා නේද කෝස් එකට. හරි. එතකොට මාස්ටර් එකකට ගත්තොත් ඒත් අවුරුද්දකට යුරෝස් 10000 15000 අතර ගාණක් යනවා. මාස්ටර් එකකට අවුරුද්දකට යන ගාණ වැඩිය බැචලර් එකකට වඩා. හැබැයි බැචලර් එකක් සාමාන්‍යයෙන් අවුරුදු 3ක් හෝ 4ක් තියෙනවා. මාස්ටර් එකක් අවුරුදු 2යි ගොඩක් වෙනවා. එතකොට මේකට ඇප්ලයි කරනකොට අපිට වයස් සීමාවක් තියෙනවද? වයස් සීමාවක් තියෙනවා. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් අවුරුදු 50ට අඩු කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් වෙලාවට වීසා ඉන්ටර්විව් එකේදී ඔයගෙන් වීසා ෆිස අහන්න පුළුවන්. ඇයි ඔයා මෙච්චර වයස යනකම් හිටියේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න දැන් ගොඩක් සමහර වෙලාවට බැචලර් වලට ඇප්ලයි කරොත් තමයි මේක අහන්නේ. මේ ස්ටඩි ගැප්ස් ආද ඔයගේ තියෙන්නේ. ඉතින් ඔයාට ඒ ටික ෆිල් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. වඩේ මුලට ඇප්ලයි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මැක්සිමම් කිව්වොත් අපි අවුරුදු 50කට අඩු කෙනෙකුට තමයි ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. ඒකට ඉතින් අවශ්‍ය ડોකියුමන්ට්ස් හරියට හදාගන්න පුළුවන් නම් අපිට ඇප්ලයි කරන්න පුළුවන් chance එක තියෙනවා. ඉතින් 50කට අඩු කෙනෙකුට තමයි මේ chance එක තියෙන්නේ. right. එතකොට 50ක් වෙනකන් ඉන්න එපා ඊට කලින් ඇප්ලයි කරන්න. තවයි අය අහලා තිබුණ ප්‍රශ්නයක් මම අහලා තිබුණ ප්‍රශ්නේ මම නෝට් එකක් දාගෙන ආවා. මේ සමහර අය අහලා තිබුණා මට බබෙක් හම් වෙන්න නේ මට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක පුළුවන් ඇප්ලයි කරන්න බැරි නැහැ. ඉතින් නමුත් ඉතින් ගැටලුව තියෙන්නේ ඔයා මේට බබා හම්බ වෙන්න යන කාලේ දැන්. ඔව් සමහර හිටියා මේ ඔෆර් ලෙඩ් එක ආවට පස්සේ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත අයත් හිටියා. එහෙමත් හිටියා. ඔව්. ඉතින් මේ ඉතින් ඒ වගේ ඇඩිටින් අය පොඩි ටයිම් එකක් ඉතින් එන්න මොකද අර ඉස්සෙල්ලම බබෙක් හම්බ වෙනකොට ෆ්ලයි කරන්න බෑ. එම් ගැටලු තියෙනවා. ඊට පස්සේ බබෙක් කලින් ඉතින් හම්බ වුණා ගමම්ම ෆ්ලයි කරන්න බෑ. දැන් අපිට සමහර අයට එහෙම ගැටලුත් ආවා. දැන් අපේ මේ කියන අපේ සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙකුට ඒ ගැටලුව තිබුණා. ඇවිල්ලා තිබුණා මේ එයාගේ වයිෆ් බබා හම්බ වෙන්න හිටියේ හම්බ වුණා ඔෆර් ලෙටර් එක හම්බ වුණාට පස්සේ මාසෙකට විතර පස්සේ. මේ ඉතින් ඒක මෙහෙමයි. ඔයාලට ඒක මේ ඔෆර් ලෙටර් එක ලැබුණා හම්බුණාට පස්සේ ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තොත් ඔයාලට යුනිවර්සිටි එකත් එක්ක කතා කරන්න බලුවන්. එහෙම වුණොත් ඒක ඩිෆර් කරගන්න වගේ දෙයක් හිම කරගන්න පුළුවන්කම තියෙනවා. එන්නත් පුළුවන්. ඇවිල්ලා ඉතින් එන්න බලන්න අවස්ථාව තියෙනවා. ඇවිල්ලා ඉතින් අවශ්‍ය දේවල් ටික අදාළ ඒ රෙස්පොන්සිබල් එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. තියෙන්නේ. රෙස්පොන්සිබිලිටි එක. මේක විශේෂයෙන් කල්පනා කරලා බබ කරන්න ඕන දෙයක්. ඊළඟ මේ සීතල නිසා ජීවත් වෙන්න පුළුවන්ද ජීවත් වෙන්න අමාරුද? ගොඩක් අහලා තියුණා. ඔව් ඇත්තටම මේ දැන් සමයකේ මේ අද ප්ලස් 14 නේ 14යි. මේ නුවරඑළිය වගේ තමයි අපි දැන් ඉන්නේ එළියේ. ඒ වගේ සීතලක් තියෙන්නේ. ඉතින් මෙහි සීතල වැඩි සීතල කාලය වැඩි. මේ සමයක ආව කියලා පත රස්න කාලයක් නැහැ දිගු කාලිනව. සාමාන්‍ය මාසයක් දෙකක් විතර කාලය මේ උෂ්ණත්වය වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා හැම තමා තියෙන්නේ. වහිනවා දැන් ඊයේ වැස්සා දවසම. ඊයේ දවසම වැස්සා. ඉතින් එහෙම වෙලාවලුත් තියෙනවා. හැබැයි වහිනා කියලා ලංකාවයි ගල් ගහන වෙහෙර වගේ නන් නෙමෙයි හැබැයි. හිටපු ගමන් එහෙම පොඩ්ඩක් තියෙනවා ටික. ඉතින් මේ සීතල කාලය ටිකක් වැඩි, වින්ටර් එක වින්ටර් ටයිම් එක ටිකක් වැඩි. ඉතින් ජීවත් වෙන්න බැරි නැහැ. ජීවත් වෙන්න පුළුවන්. අපි ලංකාවේ හිතපු විදිහට මේ ජීවත් වෙන්න බෑ. ලංකාවේ රස්සෙත් එක්ක ජීවත් වෙන්න මේ සීතලයි සීතලුනා කියලා මේ මිනිස්සුන් දෙක ගැටලුවක් වෙලා නැහැ. මේකට අවශ්‍ය ඇඳුම් පැළඳුම් හරියට ඇඳලා ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගැටලුවක් නැහැ. ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ලොකු ගැටලුවක් අපි දකින්නේ නැහැ නේ. අපි සීතල නිසා මිරිකලා ජීවත් වෙන්නෙත් නැහැ. අපි ඕන තරම් එළියට යනවා, ඇවිදිනවා. ඉතින් එහෙම ජීවත් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව ලොකු ගැටලුවක් දකින්නේ නැත. හරි ඊළඟ එක මේ ප්‍රශ්නෙත් අහලා තිබුණා. මේ දවස්වල දැන් අපි ගත්තත් ෆින්ලන්ඩ් වල දිගම බෝඩ් එක තියෙන්නේ රුසියාවට. සමහර අය අහලා තිබුණා මේ මොකද යුද්ධ නිසා ෆින්ලන්ඩ් වලට එන එක භයානකද බලපෑමක් තියෙනවද නෝක අහලා තිබුණා. ඉතින් මේක මම කියාගත්ත එකට පොඩි උත්තරයක් දෙන්න කියලා හිතලා දැන් හිතන්නකෝ අපි දැනට නම් ඇත්තටම එහෙම කිසිම දෙයක් මේ වෙද්දී නැහැ. අපිට දකින්න අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. කවුරුත් බුක් කියන්නේ නැහැ. ඒ සම්බන්ධ කිසිම එකක් දැනට නැහැ. මම හිතන්නේ මේ මෙහෙ දැන් යුද්ධ බලපෑමක් වෙනවනේ ෆින්ලන්ඩ් වලට ඊට වැඩිය කතා දෙනවා ඒක ලංකාවින් අය.
එහෙම කතාබහක් එහෙම ගැටලුවක් දැනට අපිට දකින්න අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් හැමෝම සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. ඉතින් මම නම් කියන්නේ මගේ අදහස නේ අපේ අදහස නේ කියන්න තියෙන තින් ලංකාවේ හැමෝටම හොඳයි නරකයි කියලා කියන්නේ නමුත් දැන් කොහේ රටකට යන්න හදන ලංකාවේ තියෙන මේ වෙලාවේ තියෙන සිටුේෂන් එකත් එක්කන්නේ ඉතින් ජීවත් වෙන්නට ගිය හරි ඉන්න අවස්ථාවක් තියෙනවා නම් මම කියන්නේ යන්න මම කියන්නේ එන්න මොකද මම ලංකාව කවදාකවත් දාලා යන්න හිතපු කෙනෙක් නෙමෙයි ලංකාවෙන් එළියට යන්නවත් හිතපු කෙනෙක් නෙමෙයි නමුත් අද වෙන රටකට ඇවිල්ලා ඉන්නේ මොකද ඒ තිබුණ ගැටලු කාර්ය තත්ත්වයක් නිසා ඒ නිසා වල යන්න අවස්ථාවක් තියෙනවා නම් කොහේ හරි ගමන රටට ගිහිල්ලා ජීවත් වෙන්න හොඳට ඉන්න ඉන්න ටිකේ ජීවත් වෙන්න නේද යුද්ධ කියන දේ ගොඩක් ඔලුවට දාගන්න එපා. ඒක ඔලුවට දාගෙන මේ වෙන්න එපා. මොකද ඒ සම්බන්ධයෙන් ඇත්තටම අපිට ලොකු දෙයක් මේ දකින්න අහන්න ලැබෙන්නේ නැති තරම්. ලංකාවේ ඉන්න අපි තමයි කල්පනා ලංකාවේ ඉන්න අය තමයි කල්පනා කරන්නේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම වේදේ කියලා. ඉතින් ඊට වැඩිය වලක නම් ඉන්නේ තවත් වලකට වැටෙන්න දෙන්නේ. ඒක නිසා ඒක ඩිසයි කිරි හිතන්න නැතුව එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තවත් අහන දෙයක් තමයි මේ අපිට ෆැමිලි එකක්ම එන්න පුළුවන්ද කියලා. ෆැමිලි එකක්ම එන්න පුළුවන්. හැබැයි ෆැමිලි එක විදිහට ගන්න කවුද කියන එක හරියට දැනගන්න ඕනේ. ඒ කියන්නේ ෆැමිලි විදිහට ගන්න හස්බන්ඩ් වයිෆ් සහ දරුවෝ විතරයි. ඒ කියන්නේ හස්බන්ඩ් ගේ හරි වයිෆ් ගේ හරි අම්මා තාත්තාව අදාළ නැහැ ෆැමිලි එකට. අනිත් එක තමයි 14 අවුරුදු 14 වැඩි දරුවන් අදාළ නැහැ ෆැමිලි එකට. උතන ඒගොල්ලෝ දරුවෝ මේ අඩු වෙන්න ඕනේ. අවුරුදු 14 වැඩි වුණොත් ඒගොල්ලෝ වැඩිහිටිය විදිහට තමයි මෙහෙ පිළිගන්නේ. යා කසාද බඳලා ගෙදරින් ගිහින් නැහැ කියන එක මේට අදාළ දෙයක් නෙමෙයි. අවුරුදු 14 වැඩි වුණා නම් මෙහෙ තියෙන සිස්ටම් එක තමයි අවුරුදු 17න් 18න් පස්සේ ළමයි ගෙදරින් යන්න ඕනේ කියන එක. මෙහෙ එහෙම අයින් වෙනවා අවුරුදු 17න් පස්සේ ඒගොල්ලෝ ගිහින් වෙනම තමයි ජීවත් වෙන්නේ. වෙනම ගෙයක් අරගෙන හරි රෙන්ට් එකට හරි එහෙම තමයි මෙහෙ ජීවත් වෙන්නේ. එහෙම නැති අයත් ඉන්නවා. නැති අයත් ඉන්නවා. හැබැයි හරි කලාතුරකින් ඉන්නේ. ඉතින් ඒක නිසා ගවර්න්මන්ට් එකකින් පිළිගන්නේ මේ විදිහට. ඒතකොට අපිට ඉනවනක් වෙනවා. ඒ පිරිස තමයි එක්කරගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම එක්කන් එනකොට ස්ටුඩන්ට් අපි හිතමුකෝ වයිෆ් කියලා. එහෙමනම් හස්බන්ඩ්ට කියන්නේ ස්පවුස්ට හම්බ වෙනවා මෙහෙ ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන් chance එක හම්බ වෙනවා. ඒ වගේම ස්ටුඩන්ට් මෙහෙ පැය 30ක් සතියට වර්ක් කරන්න පුළුවන් chance එක හම්බ වෙනවා. ඒ වගේම තමයි දරුවන්ට මෙහෙ මෙහෙ ඉගෙනගින් කටයුතු කරගෙන යන සාමාන්‍ය මෙහෙ දරුවන්ට වගේම ඉගෙනීම කටයුතු කරගෙන යන අවස්ථාවත් හම්බ වෙනවා. මෙහෙ අනිත් තියෙන බෙනිෆිට් ගන්නත් පුළුවන්කම තියෙනවා. හැම බෙනිෆිට් එකක්ම මට හම්බ වෙනවා. ඔයාලා මෙහෙ ආවට පස්සේ බැචලර් එකට හරි මාස්ටර් එකට මෙහෙ ආවට පස්සේ මෙහෙ සාමාන්‍ය ෆිල්ම් කෙනෙකුට හම්බ වෙන ගොඩාක් බෙනිෆිට් ගන්න පුළුවන් අවස්ථා ප්‍රසාද ගොඩාක් ගන්න හැකියාව තියෙනවා. අපි ඒක ගැන ඉස්සරහට වීඩියෝ වලින් කියන්න. මොනවද ඒ ගන්න පුළුවන් වරප් ප්‍රසාද කියලා අත්‍තරම ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට මේ වීඩියෝස් වලින් අපි මේ දේවල් ගැන කතා කරන්න. එතකොට අපිට මෙන්න මේ දේවල් ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. තවත් එක දෙයක් කියන්නම්. මේ හා සම්බන්ධව ඔයාලට යන වියදම කොච්චරක්ද කියන එක. මේකත් ගොඩක් අය අහනවා. මේ කියන්නේ මේ process එක කරගන්න අපිට කොච්චර වියදමක් යයිද? roughly. ආසාව සහ මේ ඔයාලට qualified වුණත් ඒකත් මදි. ඒකට වියදම් කරන්න සල්ලි තියෙන්නත් ඕනේ. සල්ලි තියෙන්න ඕනේ. ඒක නිසා ඔයාලට සාමාන්‍ය process එකක් මෙහෙම කියන්නම්. bachelor program එකකට ගත්තොත් එහෙම sorry. යුනිවර්සිටි බැචලර් එකකට ගත්තත් මාස්ටර් එකකට ගත්තත් යුනිවර්සිටි එකේ ගෙවන පේමන්ට් එකෙන් half payment එකක් අපිට ගෙවලෙන්න පුළුවන්කම දැනට තියෙනවා. ඒ කියන්නේ semester payment එකක් කරලා එන්න පුළුවන්. ඉස්සරහම අපේ කියනවත් දන්නේ නැහැ. තාම තියෙනවා. ඒ කියන්නේ ස්වීඩන් වගේ මේ ස්වීඩන් වල කලින් මෙහෙම තමයි තිබුණේ. මේ නමුත් දැන් යාලා රටවල් කීපයක් නම් කරලා තියෙනවා. මේ semester payment එකක් කරලා එන්න බෑ. අවුරුද්දෙන් payment එක කරන්න ඕනේ කියලා. ඉතින් ඒ list එකේ ලංකාවත් ඉන්නවා. තියෙනවා. ඉතින් ඉස්සරහට ෆින්ලන්ඩ් වලටත් මොකක් වේද දන්නේ නැහැ. තාම නම් එහෙම වෙලා නැහැ. තාව semester fee එකක් ගෙවලා එන්න පුළුවන්. ඒ කියන අවුරුද්දේ payment එකෙන් භාගයක් අපිට ගෙවලා එන්න පුළුවන් chance එක තියෙනවා. එතකොට අවුරුද්දේ payment එකෙන් භාගයක් අපි මේ ගානට එකතු කරලා අපි roughly ගාන කියන්න. ඔව්. නේ? අපිට හරියටම කියන්න බෑ. මේකට include මේ order ඒ කියන්නේ course fee එකෙන් භාගයක් අනේ අවුරුද්දේ මේ payment එකෙන් භාගයක් සහ ඉන්දියාවේ යන්න යන වියදම ඊළඟට එන්න යන වියදම ඒ දේවල් roughly හැමදයක්ම රෆ්ලි මේ 100% හරියටම ගන්න නෙමෙයි මේක අඩු වෙන්නත් පුළුවන් මීටර වැඩි වෙන්නත් පුළුවන් රේට් එකත් එක්ක මේ දේවල් අඩු වැඩි වෙනවා එහෙම කිගොත් එහෙම අපි හිතමුකෝ ස්ටුඩන්ට් විතරයි එන්නේ කියලා තනියෙන් එන්නේ තනියෙන් තමයි ඇප්ලයි කරන්නේ තනියෙන් එන්නේ එහෙම එනවා නම් සාමාන්‍ය ලක්ෂ 25ක් 30ක් වගේ ඔය වගේ මුදලක් ඒක රේට් එක වෙනස් වෙනවා හොඳේ මේ හරියට ෆික්ස්ම ගන්න නෙමෙයි අපි කියන්නේ ලක්ෂ 25 30 කියලා විහිදමු ලක්ෂ 30ක් වගේ මුදලක් ඇයි මේකට එනකන් යන හැබැයි මේ එනකොට මේකට ඉන්ක්ලූඩ් නැහැ ඔයාලා මෙහෙට අරගෙන එන සල්ලි ඒක හොඳට මතක තියාගන්න මේකට ඉන්ක්ලූඩ් නැහැ ඔයාලා අරන් එන සල්ලි ඒක ඔයාලා එනකොට හොඳට මතක තියාගන්න මෙහෙ ජීවත් වෙන්න මාස 6ක්වත්
අඩුම තරම අඩුම මාස 6කටවත් සල්ලි අරන් ඉන්න මෙහි ගපුවම ජොබ් එකක් හොයාගෙන මොකද මෙහි ඇවිල්ලා අවශ්‍ය රෙජිස්ට්‍රේෂන් ටික හැමදේම කරගෙන ඒ දේවල් ඉවර කරගෙන ඊට පස්සේ වට ජොබ් එකක් හොයාගන්න වට සාමාන්‍යයෙන් අපමයේ ඒ වගේ කාලයක් යන්න පුළුවන් හැබැයි ඊට කලින් හොයා හම්බ වෙන්න අවස්ථාවක් තියෙනවා ඒක නෙමෙයි මාසෙන් හම්බ වෙන්න ඇත් ඉන්නවා ඒක ඉතින් තමන්ට තියෙන මේ ඌමනාව මේ ලක් එකත් එක්කත් වෙනස් වෙනවා ඌමනාව අවශ්‍යතාවය සහ ලක් එක මේ ඔක්කොම බලපානවා මේ හැම දෙයකටම ඉතින් ඒක නිසා මේ ඒක හොඳට මතක තියාගන්න මාස 6කටවත් රෙඩි වෙලා ඉන්න මොකද ඔයාලට හම්බ වෙන අවස්ථාව මොකක්ද කියන එක අපි කියන්න දන්නේ නැහැ විශේෂයෙන් බබාලත් එක්ක එනවා නම් ෆැමිලි කියන්නේ පවුලේ 4 5 දෙනෙක් එනවා නම් ඒ හැමෝටම අවශ්‍ය විදිහට සල්ලි රෙඩි කරගෙන එන්න නැත්නම් ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා ඔව් අමාරුවේ වැටෙන්න එපා එතකොට එකින් වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි ඒක ගැටලුවකට වෙන්නේ මොකද ඔයා ඒ ගැටලුවට මුහුණ දෙනකොට ගවර්න්මන්ට් එකට ඒක මැදිහත් වෙන්න ඔයාට උදව් ඉල්ලන්නේ සිද්ධ වෙනවා ඔයා එතන උදව් ඉල්ලුවට පස්සේ ඒක මුල් රටක් ඉදිරි මුළු ලංකාවටම ලංකාවෙම මෙහෙට එන්නේ බලන් ඉන්න හැමෝටම මේක බලපාන ප්‍රශ්නයක් වෙන ඒ නිසා ප්‍රශ්න ඇති කරන්න එපා නේද එහෙම වෙච්ච අවස්ථාවන් මේ වෙද්දි තියෙනවා ඉතින් ඒක නිසා මෙච්චර මේ ගැන කියන්නේ ඉතින් අපි යමු අහබෝ ඊට කාරණේට එතකොට එක්කෙනෙක් කියනවා නම් ලක්ෂ 25 30ක් විතර වයි ගානක් අවම යන බලුවම් මේ අවම ගාන කියන්නේ ඊට වැඩි වෙන බලා රේට් එක වෙනස් වෙනවා අවම වෙන්නත් පුළුවන් සමහරට මැදිස්ත ගානක් වගේ තමයි මේ ගාන නේද මීට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් ඊට පස්සේ ගත්තොත් එහෙම කපල් එකක් කියනවා නම් අවම සාමාන්‍ය ලක්ෂ 30 40ක් අතර ගානක් 35 40ක් වගේ 35 40ක් අතර ගානක් ඉන්දියාවේ යනකොට නම් දෙන්නම යන්න ඕනේ එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම වියා කියන්නේ කපල් එකක් එක්ක එක දරුවෙක් ඉන්නවනම් සාමාන්‍ය ලක්ෂ 50 55 අතර වගේ ගාණක් විදිහටම කියන්න පුළුවන්. ඊට පස්සේ දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් ඊට පස්සේ 55 60 වගේ අතර ගාණක් කියන්න පුළුවන්. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවනම් 60 60 65 65ක් වගේ ගාණක් sorry 65ට චුට්ටක් වැඩි ගාණක් වෙන්න පුළුවන්. මේකට මේ show money එක include නැහැ. Include නැහැ. අනිත් එක මේ කිව්වේ roughly වාට යන වියදම ප්‍රොසෙස් එකට යන වියදම යුනිවර්සිටි half payment එකක් එක්ක ඉන්දියාව යන්න එන්න වීසා charges කිවන්න ෆින්ලන්ඩෙට ටිකට් දාගන්න තැනට එනකම් ඔන්න ඔය ටිකට් යන roughly වියදම තමයි මේ කිව්වේ. ඉතින් මේ වියදම වාට හොයා ගන්න පුළුවන් නම් ඔයාලට මේකට apply කරන්න පුළුවන් chance එක තියෙනවා. ඔයාලට අවශ්‍ය educational qualification තියෙනවා නම් ඊට අමතරව ඉතින් එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. ඒක ඔයාට පර්සනලි පෙන්ව ගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒක වඩා හොඳයි. උදම දේ තමයි ඔයා පර්සනලි හොයාගන්න ඔයා පර්සනලි සල්ලි පෙන්වන එක. එතකොට ඔයාට ඒක සර්විස් account එක පෙන්වන්න ඕනේ. අපිට FD පෙන්වන්න බෑ. ඔව් ෆින්ලන්ඩ් වලට මේ FD වල සල්ලි පෙන්වන්න බෑ. සල්ලි පෙන්වන්න බෑ. අනිත් එක තමයි අපිට දීපල තියෙනවා අපිට පෙන්වන්න බෑ. Properties මුත්ම පෙන්වන්න බෑ. ෆින්ලන්ඩ් වලට cash ම පෙන්වන්න ඕනේ. සර්විස් account එක. ඉතින් ඒක විශේෂ දෙයක්. දැන් අපිට අනිත් රටවල් වලට එන්නේ නැහනේ. ඒකට ෆිල්ලන් වලට එහෙම පෙන්වන්න ඕනේ. ඉතින් ඒක ඔයාගේ සල්ලි වලට පෙන්වන්න පුළුවන් නම් හොඳටම හොඳයි. කායින් හරි ඉල්ලගෙන හරි කමක් නැහැ. මේකට හදාගන්න සෝසස් හදාගන්න ඕනේ. ඒක හරියට ක්ලීඩි හදාගන්න. එතකොට අරුපාඩු තියාගන්නේ නැතිව නැත්නම් යා වීසා රිජෙක්ට් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අත්තමාත් ඔය පාඩි කියන කායින් හරි දල්වක් ගන්නවා නම් ඒ ගැටලුවක් නේක හරියට කරගන්න කරන තැනින් කරන කෙනාගෙන් කාගෙන් හරි ගැටලුවක් නොවෙන්න. අය සමහරව අහනවා මේ ඉන්දියාව යන්න තු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද කියලා. ඇත්තෙම නැහැ. ඉන්දියාව යන්න තු කරගන්න විදිහක් ඇත්තෙම නැහැ. යන්නම වෙනවා. එතකොට දැන් හැම දෙයකටම යන්නේ නැහැ. විසිට් වීසා එකේ ඉඳන් සියලුම වීසා වලට
ඉන්දියාවේ නව දිල්ලිවල තියෙන VFS එකේ තමයි දැන් කරන්නේ embassy එකේ පාර්ට් එක. ඉතින් VFS එකට අනිවාර්යයෙන් යන්න ඕනේ. ඒක වෙන appointment එකක් දා ගන්න ඕනේ. ඒත් ලංකාවේ නම් වාඩි appointment book කරගෙන payment එක කරලා තමයි යන්න තියෙන්නේ. ඉස්සර තිබුණේ ඉතින් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා දැන්. book කරගන්නකොට නෙමෙයි දැන් අපි මේක දානකොට ඔයිට payment එක කරන්න පුළුවන් දැන්. payment එක කරලා තමයි booking මේ booking ඉල්ලන්න wait එකක් ඉල්ලන්නත් මේ payment එක කරන්න ඕනේ දැන්. ඉස්සර එහෙම නෙමෙයි තිබුණේ wait list එකක් ඉඳලා ගන්න සිස්ටම් එකක් දැන් චුට්ටක් එක වෙනස් කළා. මේ සිස්ටම් නම් ඉතින් ඉතින් පොඩි 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 අප්ඩේට්ස් තියෙනවා. එක එක වෙනස් වීම වෙනවා. ඒවා ඉතින් අපි වැඩ කරගෙන යනකොට තමයි අපි මේක කරගන්නේ. ඒතකොට අනිත් අය අහනවා මේ PR එක ෆින්ලන්ඩ් වල PR එක ගන්න පාස් එක කොහොමද ලීසිද මොකද කියලා. ඒකට පොඩි දෙයක් අපි කියන්නම්. දැනට තියෙන රූල්ස් රෙගියුලේෂන්ස් එක්කන් අවුරුදු 4ක් මෙහෙ ඉන්න එක ඒ පර්මිට් එකකින්. හරිද? ඔන්න අර ඔකේෂන් වල ඉනයිට් එක බෑ. එතකොට මේ දැන් දෙන්න ඒ පර්මිට් එක. දැන් තියෙන රූල්ස් අනුව ඒ පර්මිට් එකෙන් අවුරුදු 4ක් හිටියොත් අපිට PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් මේ දවස්වල මේ රූල්ස් වෙනස් වෙන්න යනවා. තාම වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙනසක් වුණොත් අපි ඒක වීඩියෝ එකකින් අරන් එනවා. ඔව් අපි ඉදිරියදා වීඩියෝ දානවා. ඒක මම මොන හරි වෙනසක් තිබුණොත් අපි ඉට්ටක් දිනවා. තාම නම් එහෙම වෙනස්කම් වෙලා නැහැ. ඉදිරියදී වෙනවා කියලා කියනවා. ඒක සහ තව තව දේවල් ටිකක් වෙනස් වෙයි කියලා. නමුත් තාම නම් මුකුත් වෙනසක් වෙලා නැහැ. දැනට දේවල් ටික තමයි අපිට විශේෂයෙන් කියන්න තියෙන්නේ. අපි හිතන හැම දෙයක් විශේෂම දේවල් කියන්න ඕන දේවල් ටිකක් කියවුණා කියලා. තවත් සමහරට මිස් වෙච්ච දේවල් ඇති. මේ දේවල් ටික මම හිතනවා ඔයාලට බැලුවට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන්. කොහොමද වාට රටකට යන්න පුළුවන්ද? වාට තිය සුසුකම් ටික මොනවද කියන එක මේ කියන්නේ. විශේෂ ෆින්ලන්ඩ් නෝනා. මේ වෙන කොහේ රටකට ගියත් මේ දේවල් බලන්න කියන්නේ. සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් හිතන්න. එතකොට ෆින්ලන්ඩ් වලට අවශ්‍ය දේවල් ටික කියවුණා කියලා අපි හිතනවා. තමයි විස්තරණම් තියෙනවා ඇත්තටම ගොඩාක් කියන්න. නමුත් හැමදේම කියන්න ඉතින් කාලයක් අඩුයිනේ. ඉතින් ඒ නිසා මේ මූලික දේවල් ටික තමයි අපි කතා කරේ. ඉතින් අපි හැමදාම කියනවා වගේ අපේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලට වටින දෙයක් හම්බ වුණා නම් අපිට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, තව අයට බලන්න ෂෙයා කරන්න. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද අපි මෙතනින් එහාට වීඩියෝ පළක්ම අපි එක දිගටම ගේනවා. අපේ එදිනදා ඩේ ටු ඩේ දේවලුත් එක්ක අපි ට්‍රැවල් කරන දේවල් මේ වීඩියෝසුත් එක්ක යතරින් පතර එක දිගටම වගේ ළඟ ළඟ අපි ඉදිරියට ගේන බලාපොරොත්තු වෙනවා. මෙහි ඇවිල්ලා රෙජිස්ට්‍රේෂන් කරගන්න ඕන තැන්. එතකොට අපි ඔයිඩෙන්ටි හදාගන්න ඒවා. ඊට පස්සේ ඒ අදාළව ගොඩක් දේවල් මේ දින විශේෂ දේවල් ටික වලට ඇවිල්ලා ආවට පස්සේ කරගන්න තියෙන දේවල් ටික පිළිවිලින් මේ දේවල් ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම අපි වීඩියෝස් වලින් එකින් එක අපි වෙන වෙනම ගේන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ නිසා අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි අද නතර වෙමු. මේ දේවල් ටික තමයි මොන හරි ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. දැනගන්න විශේෂ මොනවාද දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මැසේජ් එකක් දාන්න. ඒ වගේ තමයි අපි හරිෂන් දිසානායක Facebook page එක තියෙනවා. පේජ් එකක් ලයික් එකක් දාලා තියාගන්න. මොනවද මොන හරි අප්ඩේට් එකක් ආවොත් අපි ටග් ගාලා මේ පේජ් එක අපි දානවා. ඉතින් ඒකත් ලයික් කරලා තියාගන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් ඉතින් හැමෝගෙම ෆින්ලන්ඩ් එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ෆින්ලන්ඩ් එන්න සීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම මේ සීනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අදට නතර වෙන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආලව හම්බ වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මයි මයි. මයි මයි.